දන්නවා මේ වෙද්දී මැතිවරණ කොමිසන් සභාව පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළා. ඒට අදාළ කටයුතු කරමින් පවතිනවා. මැතිවරණ කොමිසම මහ භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලුවත් ඒ මේ මොහොත දක්වා තාම ප්‍රමාණාත්මකව ලැබිලා නැහැ කියලයි වාර්තා වෙන්නේ. මේ රජය මැතිවරණේ ඉතා කඩිනමින් තියෙනවා, ඒගොල්ලෝ ජයග්‍රහණය කරයි කියලා ඒගොල්ලන්ට තේරෙනවා නම්, ඒගොල්ලන් ජයග්‍රහණය කරයි කියලා ඒගොල්ලන්ට පේනවා නම් සල්ලි හොයලා හරි මේ මැතිවරණය පවත්වන්නට ඒ අය කටයුතු කරනවා. නමුත් මේ පිරිස මේ මැතිවරණය දිනෙන් දින කොහොමද කල් දාන්නේ කියලා අරාඳිමින් තියෙනවා. මේ දවස්වල අපි දන්නවා, අපිට තේරෙනවා ජනාධිපතිවරයා සූදානම් වෙන්නේ කොහොම හෝ මැතිවරණය කල් දාලා ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් තියන්න තමා එයා උත්සාහ කරන්නේ කියලා අපිට තේරෙනවා. නමුත් වසරක් කල් දාලා තියෙන මේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්, ජනමතය ප්‍රකාශ කරන්නට ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ජනතාව බලාගෙන ඉන්නවා මේ දූෂිත රජය, කොමිස් ගහන රජය, හොරකම් කරන රජය පන්නා දමන්න. ඒක දන්න නිසා තමා මේ අය මේ මැතිවරණය කල් දාන්න උත්සාහ ගන්නේ. අපි දේශපාලන සෑම දේශපාලන පක්ෂයකටම මේ මොහොතේදී කියන්නේ, මැතිවරණය කල් දාන්න යනවා නම් ජනතාව අවිහිංසාවාදීව පාර්ට බස්සලා හෝ මේ මැතිවරණේ තියන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට ඕන. ඒ වගේම රජයට මුදල් නැහැ කියලා ප්‍රකාශ කරනවා මැතිවරණයක් පවත්වන්න. පහුගිය දවස්වල පෙබ්‍රවාරි 4 වෙනිදා මිලියන 200ක් පමණ, කෝටි 20ක් වියදම් කරලා, ඊට වඩා වැඩි මුදලක් වියදම් කරලා නිදහස් උත්සවය පැවැත්තුවා. ටැන්සානියාවේ ආදර්ශය ගන්න තිබුණා. ටැන්සානියා කියන රජය ආර්ථිකයේ බිඳ වැටලා තියෙද්දී අවස්ථා තුනකදී නිදහස් උත්සවය අවලංගු කරලා ඒ මුදල් සංවර්ධනය සඳහා යෙදුවා. නමුත් අපේ රටේ ඉන්න දේශපාලඥයන්ගේ තියෙන අඥානකම නිසා, ඒගොල්ලන්ගේ තියෙන මාන්නය, තමන්ගේ තියෙන තමන්ව පුම්බා ගන්න තියෙන කැමැත්ත නිසා තමා මේ නිදහස් උත්සවය පැවැත්තුවේ. මෙවැනි මොහොතක ටැන්සානියා වගේ රාජ්‍යයක ආදර්ශය ගත්තා නම් මේ ජනනායකයින් ගැන මීට වඩා ප්‍රසාදයක් අපේ රටේ ජනතාව තුළ ඇති වෙනවා. අද ජනතාවට තුන් වේල කණ්ඩ බැරුව ඉන්න ජනතාවක් ඉන්නේ. මේ වෙද්දි ප්‍රකාශ වෙනවා ඖෂධ වර්ග 150ක් මේ රජේ රෝහල්වල නැහැ. දැන් ප්‍රකාශ කරලා තියෙනවා අපි දන්න විදිහට අත්‍යවශ්‍ය සැත්කම් විතරයි කරන්නට කියලා සෞඛ්‍ය ඇමතිවරයා ඒ ප්‍රකාශය කරලා තියෙන. මෙවැනි තත්ත්වයක පසු මෙවැනි තත්ත්වයක් පවතින රටක තමා මේගොල්ලෝ අර වගේ උත්සවවලට වියදම් කළේ. ඒ විතරක් නෙමේ, මේ අයගේ සුඛ විහරණය ඒවක් පොඩ්ඩකින්වත් අඩු කරලා නැහැ. මේ අය සඳහා වෙන් කරන මුදල් පොඩ්ඩකින්වත් අඩු කරලා නැහැ. මේ අය තමන් කැප කරමින් ජනතාවට කියනවා නම් පටි තඩ කරගන්න කියලා, ඒක ජනතාවට දරන්න පුළුවන් වෙනවා. නමුත් මේ පාලකයෝ අවබෝධ කරගන්නට ඕන මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නටම අවශ්‍යයි. මේ පළාත් පාලන මැතිවරණය තුලින් තමයි ඒගොල්ලන්ට අවබෝධ වෙන්නේ තමන්ට ජනමතයක් නැහැ කියලා. හොරකම් කරන, දූෂණයෙන් පිරිත් නායකයෝ පාලකයෝ ඉන්න රටකට IMF එක වගේ අය ණය දෙයිද? අනිවාර්යයෙන්ම අපිට මේ ණය මුදල් ලබා ගන්නම් දේශපාලන යාන්ත්‍රණය පිරිසිදු වෙන්නට අවශ්‍යයි.